රැල්ල වෙරළට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මේ වෙලාවෙදි කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඇත්තටම තමන්ගේ අම්මගේ අසනීප තත්ත්වය නිසා ඉදිරියට එනවා. ඒ එන්නේ වෙන කවුරුවත් නෙවෙයි සුදුමැණික තමන්ගේ අම්මව බලන්න. මෙතනින් එහාට මොන වගේ කාරණාවක් සිදු වේවිද අපිට අද වීඩියෝ එක හරහාම සිහිපත් කරන්නට වෙන සැබෑම කාරණේ බවට පත් වෙනවා කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක හරහා කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ කොහොම වුණත් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඉතුරු වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලයි මට අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න ලැබෙන විශේෂම කාරණාව බවට පත්ුනේ. ඉතින් කොහොම වුණත් ඔයා දන්නවා ඇති මෙන්න මේ වගේ කාරණාවක් ගැන. අපි පැහැදිලිවම ඒ ගැන කතා කරන්නට දැන් උනන්දුවක් තියාගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට පුළුවන් අවස්ථාවක් තියෙන කියන කාරණය අද අපි මෙතනදි කතා කරනවා. කොහොම වුණත් ඔයාට දැන් මම මෙන්න මෙහෙම දෙයක් ගැන කතා කරන්නට උත්සාහ කරනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා ඔන්න කතා කරන්නට අපිට අවස්ථාවක් තියෙන්නේ. කොහොම වුණත් ඔයාට කියන්න ඕනේ මේ වගේ කතාවක්. මේ කිසිම දෙයක් අපි කාටවත් මතක තියාගෙන අමතක කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියන එක ගැන අපිට මෙතනදි සාකච්ඡා කරන්නටත් උනන්දුවක් තියෙනවා කියන දේ ගැන අද වීඩියෝ එක හරහා කියන්න ඕනේ. කොහොම වුණත් තව දෙයක් ගැන අපිට මෙතනදි කතා කරන්න පුළුවන් කමක් තිබෙනවා. දැන් මම මොකක් ගැනද ඔයාලට කියන්නේ? ඇත්තටම කියනවා නම් දැන් සුදුමැණිකේ ගොඩාක් දුරට ගෙදර ආවට පස්සේ තමන්ගේ තාත්තා නැති වෙලාවක් බල්ල තමයි එන්නේ. ඇත්තටම කියනවා නම් ශිවා මේ ගමන එනවටවත් කැමති වෙන්නේ නැහැ. හැබැයි ඒ වුණත් අම්මා නිසා ශිවාට වෙන කරන්න දෙයක්වත් නැහැ. ඉතින් අහුවෙන්න කලින් හැංගිලාම මේ ගමන යන්න ඕනේ කියන කාරණාව තමයි අපි හැමෝටම මෙතනින් කතා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කියලා තමයි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නටත් මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම වුණත් තව දෙයක් ගැන අපි මෙතනදි සාකච්ඡා කරන්නට අවස්ථාවක් තියාගන්නවා. ඉතින් මේ කිසිම දෙයක් අමතක කරන්නම නෙවෙයි ඌමනාවක් තියාගන්න වෙන්නේ. ඉතින් ඒ කියන දැන් මොකද්ද ඉස්සරහට වෙන්නේ? අපිට මේ වගේ දෙයක් ගැන තමයි අනිවාර්යයෙන්ම කතා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කියන දේ ගැනත් විශේෂයෙන්ම මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට උනන්දුවක් තියාගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට මම කැමති වෙන්නේ. ඉතින් කොහොම වුණත් තව දෙයක් ගැන අපිට මෙතනදී කතා කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් ඒ ගැන අමතක කරන්නම බෑ. කොටින්ම කියනවා නම් ඔයාට දැන් මම මෙන්න මේ වගේ කාරණාවක් කතා කරන්නට උනන්දුවක් තියාගන්නවා කියලා තමයි ඔන්න මතක් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියට සුදුමැණිකේ අනිවාර්යයෙන්ම ජූට් අහුවෙනවා. ඒ අහුවෙලා ජූට් බැලලා තමයි මේ ගෙදරින් අම්මවත් බල්ල පිට වෙන්නේ.